සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකු සීලවන්තෙත්ත භෝජෙත්වා සංඤතේ බ්‍රහ්මචාරයු යාතත්ථ දේවතා ආසුංතා සංදක්ඛින මාදිසේ තා පූජිතා පූජයන්ති මානිතා මානයන්තිනං තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ව ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ චාරිත්‍ර ධර්ම 30ක් තිබුණා. ඒ චාරිත්‍ර ධර්මයන් අතුරින් එකක් තමයි වස් කාලයේ නිමවා ජනපද චාරිකාවේ වැඩම කරවීම. මේ ජනපද චාරිකාවේ වැඩම කිරීමේ කාල පරිච්ඡේද 3ක් තිබුණා. නව මාසික චාරිකාව, සය මාසික චාරිකාව, අට මාසික චාරිකාව කියලා. එයින් නව මාසික චාරිකාවේදී යොදුන් 900ක් මානේ ගම් නියම් ගම් ජනපදවල සිසානා වැඩම කරනවා. අට මාසික චාරිකාවේදී යොදුන් 600ක මානේ ගමන් කරනවා. හාර මාසික චාරිකාවේදී යොදුන් 300ක ගමනක් යනවා. ඒ නව මාසික යොදුන් 900ක ගමනට කියනවා මහා මණ්ඩල චාරිකාව කියලා. අට මාසයක යදුන් 600ක කාල පරිච්ඡේදයේදී වඩින ගමනට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව කියලා. හාර මාසයකින් යදුන් 300ක් වඩින ගමනට කියනවා අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. මේ චාරිකා ගමන්හිදී ඒ ඒ ප්‍රදේශවාසී ජනතාවට පුදුම විදිහේ ධර්ම මංගලයක් සිද්ධ වෙනවා. හේතුව ජම්බුද්දීපයේ විශාලයි. ඒ විශාල ජම්බුද්දීපයේ තුලින් ඔක්කොටම සවැත් නුවර බලා ජේතවනාරාමයේ තැන ලැබෙන්නේ නැහැ. වයවුරුදා ඉන්න, අසරණ දුප්පත් අය ඉන්නවා. ඔය අතර මඟඵල නිවන් ලබන්න සුදුසු අය ඉන්නවා. තෙරුවන් සරණ යන ඉන්න, එවාගේ බුදුබණ අහලා මතුවට හෝ නිවන් දකින්න හිතන පතන අය ඉන්නවා. ඒ අයට උපකාර පිණිස මේ වැඩම කරවන්නේ. එපමණක් නෙමෙයි, ඒ වැඩම කරන ගමනේදී යොදුන් 100ක් මානේ සදාවත් වූ ගැල්වල දානෝපකරණ නම් වාගෙන පසුපස්සේ එනවා. ලැබුණු තැන දම් පින්කම් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානෙ. හේතුව සරුවඥන් වහන්සේ වඩින්නේ එකලාව නෙමෙයි, දහස් ගණන් දසදහස් ගණන් භික්ෂූන් වහන්සේ සමගයි. ඉතින් උන්වහන්සේලාගේ මේ ගමන නිසා මුළු ජම්බුද්දීපේටම පුදුම විදිහේ වාසනාවක් උදාපත් වෙනවා. සමහර කෙනෙක් තෙරුවන් සරණ යනවා,
සමහර කෙනෙක් මිෂ දුටුගම් අත්තර දාලා සම්මාදිට්ඨික වෙනවා. සමහර කෙනෙක් බණහල සෝවාන් වෙනවා. සකදාගාමිත් වෙනවා, අනාගාමිත් වෙනවා. සමහර කෙනෙක් පැවිදි වෙනවා, රහත් වෙනවා. මේ ආදී විශාල අර්ථ සම්පත්තියක් මේ චාරිකා ගමනේදී සිද්ධ වෙනවා. එහෙම වඩින ගමනකදී දේශනා කළ ගාථා තුනක් මේ ප්‍රකාශ වුණේ පාටලිපුත්‍ර නගරේදී. පාටලිපුත්‍ර ග්‍රාම කියලා ගම්මානයක් තිබෙන විශාල ජනපදයක් ඒක. පාටලිපුත්‍ර ග්‍රාමය කියලා. ඒ පාටලිපුත්‍ර ග්‍රාමයේහි ජනතාව බොහෝ සෙයින් බෞද්ධෝමයි. එනිසා බුදුරජාන් වහන්සේ ඒ ප්‍රදේශයට වඩින බව ආරංචි වීම ජනතාව එක්කාසු වෙලා පුදුම විදිහේ ගෞරවයෙන් පිළිගැනීමකට යෙදුණා. ඒකොට මේ පාටලිපුත්‍ර ගාම කියන ගම ඇසුරු කොටගෙන අජාසත් රජතුමාගේ අගමැති දෙපළ සුනීද වස්සකාර කියන මගධ මහාමාත්‍ය දෙන්න පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරමින් තිබුණා. පළමුවෙන්ම නිර්මාණය කළ තිබුණා නගර ශාලාව. ඒක හඳුන්වන්නේ සන්තාගාර ශාලාව කියලා. ඒකේ නියම තේරුම රැස්වීම ශාලාව. රජවරු එමැතිවරු රැස්වෙන ශාලා, විශාල ශාලාවක්. දාස් ගානකට ඉන්න වාඩි වෙන්න පුළුවන්. මේ ශාලාව බුදුපාමොක් සංගරුවනට පැවරුවා එහි නවතින්ද. තේ වෙනකොට විශාල පිරිසක් ආව බණපදයක් අහන්න. සර්වඥන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලේ විසුතුරු ධර්ම දේශනාවක් කළා සීලය ගැන. මේ පාටලිපුත්‍ර ග්‍රාමවාසී ජනතාව විශේෂයෙන් පන්සිල් රැකෙන පිරිසක්. ඒ පිරිසට ගැලපෙනසේ වටිනා දේශනාවක් මේ සීලේ මාතෘකා කරගෙන දේශනා කළා. ගෘහස්ථ සීලවන්තයා ආනිසංස පහක් ලබනවා. සීලේ නැති තැනැත්තා ආදීනව පහක් විඳිනවා. සීලයක් නැති තැනැත්තා ධනෙන් පිරිනවා. සීලයක් නැති තැනැත්තාගේ අපකීර්තිය පැතිරෙනවා. සීලයෙන් නැති තැනැත්තා හැමදාම දුරුමුඛව සභාමණ්ඩකට යන්න නොහැකිව දුරුමංකුව කටයුතු කරනවා. පිරිසක් මැදට යන්න බොහොම බියකරුයි. සීලයෙන් නැති තැනැත්තා මරණාසන්න මොහොතේදී බොහොම සීමුලාවට පත් වෙලා අසරණව අපාගාමි වෙනවා. සීල දුස්සීලේ තැනැත්තා ඒ නිසා අපාගාමි වෙන අන්තිමට. මේ ආදීනව පහක් පහදා දෙමින් සීලේ නොරැකීමේ ආදීනව පහදා දුන්නා. ඊළඟට සීලේ රැකීමේ ආනිසංස පහක් දේශනා කළා. සීලවන්තයා තමා සීලේ රකින බැවින් දුසිරිත් වලින් තුර බැවින් අප්‍රමාදව තමන්ගේ ව්‍යාපාර කටයුතු, ධනෝපායන කටයුතු මැනවින් කරගන්න නිසා, නිකරුණේ වියපෑදන් නොකරන නිසා ඒතනැත්තා ධනයෙන් වැඩෙනවා, ධනවත් වෙනවා. එවැගේම සීලවන්තයාගේ ගුණකතනය උඩයට සරස දෙවි මිනිසුන් අතර පැතිරෙනවා. සීලවන්තයා ඕනෑම සභාවකට, ඕනෑම රජපිරිසකට ගියත් බොහොම විශාරදව ඉදිරිපත් වීමට සමර්ථ වෙනවා. එවැගේම සීලවන්තයාගේ අවසාන මොහොත මනා සිහිනුවණින් ඉඳ වාසනාවන්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ කාන්තේම සුගතියට යනවා. මේ ආනිසංස පහදා දෙමින් විසුතුරු දේශනාවක් පැවැත්වුවා. දේශනා අවසානයේ විශාල පිරිසක් මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කළා. එදා රාත්‍රී මැදියම සැතපී වදාරලා අලුයම් කාලයේ අවදි වී එලිමානේ සක්මන් කළා සරුවඥන් වහන්සේ. බුදුරජාන් වහන්සේ සක්මන් කරන්නේ සමාධියෙන්මයි. මේ සක්මන් කරන වෙලාවේදී දිවසට පෙනී ගිය අහසේ සිදුවීම් රාශියක්. ඒ නගර නිර්මාණය කරන තැන්වල, ඒ කියන්නේ මහේසාක රජදරුවන් උදෙසා මාලිගා ඉදිකරන තැන්වලට ඉදෙන් අහසේ මහේසාක දෙවියෝ අරක් ගන්නවා දැක්කා. මධ්‍යම රජදරුවන් උදෙසා ඉදිකරන මාලිගා ඉදෙන් අහසේ මධ්‍යම දේවතාවෝ අරක් ගන්නවා දැක්කා. තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා ඉදිකරන මාලිගා ඉදෙන් අහසේ තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවෝ අරක් ගන්නවා දැක්කා. උදයසන ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා වදාළ ආනන්දය, මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යෝ දෙන්න
තව තිසාවැසි දෙවියන් එක්ක කතා කරගෙන මේ මාල්ග මෙම නගරය නිර්මාණය කරනවා වගේ හරියට මේ විදිහේ සිදුවීමම දැක්කයි කියලා. එදා උදෑසන මේ සුනීද වස්සකාර ඇමතිව දෙදෙන තමන්ගේ පිරිසත් එක්ක බුදුපාමොක් මහා සංඝරුවනට දානේ පිරිනමන්ඩ පැමිණියා. එදා හිටියා සංඝ පිරිස 1250ක්. ඒ සංඝ පිරිසට බුද්ධ ප්‍රමුඛ සංඝ පිරිසට දානීතා හොඳින් පැවැත්තුවා. අනුමෝදන දේශනාවේදී මේ ගාථා තුන මාතෘකා කළ ධර්ම දේශනාවක් කළා. යස්මින් ප්‍රදේශේ කප්පේති වාසම් පණ්ඩිත ජාතිකු. යම් ප්‍රදේශයක නැනවත් බෞද්ධයෙක් වාසය කරනවා නම් ඒතනත්තා සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ චාරියෝ සුපේසල ශික්ෂාකාමී සිල්වතුන් වහන්සේලාට දම් පින්කම් පවත්වනවා, දන් දෙනවා. යාතත් දේවතා ආසුන්තා සන්දක්කින මාදිසේ. ඒ දම් පින්කම් කරලා එම ස්ථානයේ අහසින් දෙවිදේවතාවන්ට දාන දක්ෂිණා පින අනුමෝදන් කරවනවා. තාපෝජිතා පූජයන්ති මානිතා මානයන්ති නම් ඒ දෙවිදේවතාවෝ පින් අනුමෝදන් වෙලා බලවත් ප්‍රසාදයට පත් වෙනවා. ඒ ඇත්තෝ ගෞරවයට පාත්‍ර වීම නිසා ඒ දායක පින්නතුන්ට ඒ දෙවියන්ගේ ගෞරවය පිරිනැමෙනවා. තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං. ඒ නිසා ඒ දෙවිදේවතාවෝ තමන්ගේ දයාබර දරුවන් ආරක්ෂා කරන දෙමව්පියන් වගේම ඒ පුද්ගලයන්ට ආරක්ෂාව සලසා දෙනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රා නිපස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන ඒ පුද්ගලයා හැමදාම දියුණුවක් දකිනවා. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. මෙතනින් හැඳින්වෙනවා ඊට වැඩගත් පාඩම් පෙළියක්ම. ඉතින් මේ මඟද මහාමාත්‍යෝ දෙන්නනම් සැබෑ බෞද්ධෝ නෙමෙයි. ඒ දෙන්නා රජතුමා බෞද්ධයා නිසා බෞද්ධාගමික වැඩ කරනවා විතරයි ඔවුන්ගේ දෘෂ්ටියේ පිළිගැනීම බුද්ධාගම නොවේ. ඒ නමුත් රජතුමා සතුටු කරන්නයි මේ රජතුමා වෙනුවෙන් ඉදිකරන නගරයේදී මේ පළමෙනි මහා පින්කම සිද්ධ කරන්න ඉදිරිපත් උනේ. ඉතින් බුදුරජාන් වහන්සේ සැමට ධර්ම දේශනා කළ එතනින් පිටත් වුණා. ඒ නගරයෙන් පිටත් වෙන දොරටුවට මේ දෙන්න නම් කළා ගෞතමද්වාරය කියලා. ගෞතමද්වාරය. එතනින් ගංගෙන් එගොඩ වෙන්න ඕන විශාලා මහනුවරට. විශාලා මහනුවරට යන්න ඒ වෙලාවේ විශාල ගම් වතුරක් තිබිලා මිනිස්සු පහුරු හදනවා, ඔරුපාරු සකස් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිසත් එක්ක කිසිම බාධාවක් නැතුව ඉර්දියෙන් එගොඩට වැඩියා. වැල්ලා ප්‍රීති වාක්‍යයේ ගොත් කියා හිටියා. ඒ වැඩම කළ පිටත් වුණ තොටුපොළට කියනවා ගෞතම තීර්ථය කියලා. උන්වහන්සේ දේශනා කළා මේ බුද්ධ ශාසනයේ දඹදිව පවත්නා තාක් අගනුවර වන්නේ පාටලිපුත්‍ර නගරයයි. මුළු ජම්බුද්දීපේම ප්‍රධාන වෙළඳ නගරය වන්නේ මේ පාටලිපුත්‍ර නගරයයි. මේ පාටලිපුත්‍ර නගරයට අනතුරු තුනක් වෙලා මේක අහෝසි වෙනවා. රාජධානි අහෝසි වෙනවා. ඒ මොනවාද? ජින්නෙන් හෝ ජලයෙන් මිත්‍ර භේදයෙන් කියන කාරණා තුනින් මේ නගරයට අනාගතයේදී විපතක් එනවා. කියන එකත් අනාගත වාක්‍ය සරුවක්යන් වහන්සේ දේශනා කරලයි විශාලා මහනුවර කෝටි ග්‍රාමයට වැඩිලා චතුරාර්ය සත්‍ය දේශනාවක් පැවැත්වුවේ. ඔහොම දීර්ඝ චාරිකාවක සම්බන්ධයක් මේ දේශනෙට තියෙනවා. අපි සලකා බලන්නට ඕනේ මෙතෙන්දි කියන මේ වචනයට සම්බන්ධ තවත් සූත්‍ර දේශනාවක අදහස. බුදුරජාණන් වහන්සේ සෑම දවසකම භික්ෂු සංඝයා වහන්සේට කරන අවවාදයක් අනුශාසනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙව්ලෝ බඹලෝ මනුලෝ සම්පත් ප්‍රාර්ථනා නොකොට නිර්වාණ ධාතුව ප්‍රාර්ථනා කරමින් දම් පින්කම් කළ යුතුයි කියලා. ඒකට සාධකයක් උන්වහන්සේ ඉදිරිපත් කොට වදාලා මනුෂ්‍ය ලෝකෙන් ඉහළ යොදුන් 42000කින් ඉහළ චාතුරු මහරජක දිව්‍ය ලෝකයේ තියෙනවා. සතරවරන් දෙවියන් සහිත ඔවුන්ගේ පිරිවර ඉන්නේ ඒ චාතුරු මහරජකේ. එයින් යොදුන් 42000ක් ඉහළින් තමයි තවතිසා භවන පවතින්නේ. එයි ශක්‍රදේව රාජානම් ප්‍රදාන තවතිසා වැස දෙවියෝ වෙසෙනවා. මේ ශක්‍ර භවනයේ තියෙන සුධර්මා කියලා දිව්‍ය ස්වභාවක්. මේ සුධර්මා දිව්‍ය ස්වභාවයේ මනුෂ්‍ය ලෝකේ
අමාවක් හෝය පසළොස්වක් හෝය දෙකේදී දිව්‍ය ස්වභාව පවතිනවා. දෙවි දේවතාවෝ එක්කාසු වෙලා ධර්ම දේශනා කරනු ලැබෙනවා. මේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී සක්දෙව් රජුරු මනුෂ්‍ය ලෝකේ මිනිසයන් සඳහා සතරවරන් දෙවියන්ට පණිවිඩ දීලා තියෙනවා. ඒ මොනවාද පණිවිඩ? සතරවරන් දෙවියන්ගේ නියෝජිතයන් මනුෂ්‍ය ලෝකේ ගමක් නගරයක් ජනපදයක් ගානේ පත්කරන්නේ. එසේ පත් කරලා ඒ නියෝජිත දෙවියන් ලවා ඒ ගම්වල නගරවල ජනපදවල ගියක් ගියක් ගානේ මිනිසයන් කරන කුසල ධර්මයන් වාර්තා කරගෙන එන්නේ. ඉතින් ඒ අනුව සතරවරන් දෙවියන් විසින් ගමක් ගානේ නියෝජිත දේවතාවන් පත් කරලා සිටිනවා. ඒ පත් කරලා සිටින නිවියන්ට පාලි භාෂාවෙන් කියන්නේ සීමස්තක දේවතාවෝ කියලා. අපේ සිංහල රටේ කියන්නේ ගම්බාර දෙවියෝ කියලා. සෑම ගමකටම ඉන්නවා සතරවරන් දෙවියන්ගේ නියෝජිතයන් පත් කරලා. ඒ දෙවියන් විසින් මොකද කරන්නේ? ඒ ගමක් ගමේ ගියක් ගියක් ගානේ සෑම දෙනාගේම නම් ගම් ඔක්කොම සටහන් කරගෙන ඒ අය කරන ඔක්කොම පින්කම් සටහන් කරගන්න. ඒකට කියනවා රම් පොත කියලා. ඒකට මේ ලියන උපකරණ අවශ්‍ය වෙන්නේ අදිෂ්ඨාන බලෙන් රම් පොතක සටහන් කරගන්නවා. අසවල් ගෙදර ඇත්ත නිතිපන්සිල් දකින්නවා, පොහොයාට සීල් දකින්නවා, මව්පිය උවටන් කරනවා, දන්සිල් බණ භාවනා කරනවා ආදී වශයෙන් කරන සෑම ලොකු කුඩා කුසලයක්ම මේ සටහන් පොතේ ලියා ගන්නවා, රම් පොතේ ලියා ගන්නවා. මේ රම් පොතේ සටහන් ලබා ගන්නට මාසෙට හතර වාරයක් එනවා සතරවරන් දෙවියන්. පසළොස්වක් පෝය දවසේදී මධ්‍යම රාත්‍රියේ එනවා සතරවරන් දෙවියෝ. අමාවක් පෝයේ මධ්‍යම රාත්‍රියේ එනවා පුත්‍ර දේවතාවෝ. අටවක් පෝය දාසේ මධ්‍යම රාත්‍රියේ එනවා සේනාධිපතිවරු. ඇවිල්ලා මේ සතියකට වරක් බැගින් කරන සෑම පුණ්‍ය වාර්තාවක්ම සක්‍ර භවනයේට ගෙනියනවා පසළොස්වක පෝයේදී සහ අමාවක් පෝයේදී. ඒවා ගෙනියලා සතරවරන් දෙවියන් විසින් සක්‍ර භවනයේදී කියවනවා. ඔය සක්‍ර භවනයේට එනවා දසදහසක් වලින් දෙවියෝ බ්‍රහ්මයෝ බණ අහන්නේ. සුද්ධාවාස වාසී බ්‍රහ්මයෝ එනවා බණ කියන්නේ. එනිසා මේ පුණ්‍ය වාර්තාව දසදහසක් වලටත් බෙදී යනවා, අහන්න ලැබෙනවා. ඒ පින්කම් කිරීම ගැන සක්දේව රජුරුවන් ඇතුළු පිරිස සාදුකාර දෙලා සතුටු වෙන අපට අලුත් අලුත් දෙවි දේවතාවෝ අපේ දෙව්ලොවට එනවා නේද කියලා. යම් ගමක යම් නගරයක යම් ජනපදයක මිනිසයන් වැඩියෙන් කරන්නේ අකුසල නම් කම්පා වෙනවා, අපේ දෙව්ලොවට වඩා අපාට නැත්ව වැඩි වෙනවා නේද කියලා. එනිසා සක්දේව් රජුරු ගාථාවකින් ඒ දෙවියන්ට අනුශාසනා කරනවා මෙහෙම. චාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමින් පාටිහාරියේ පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවාසෙය්‍යේ යෝපස්සමාදිසු නරු කියලා. යම් මිනිසෙක් මාමින් සක්‍ර දිවි රාජයකිනු කැමතිනම් මෙන්න මේ අවස්ථාවල තුදුස්සක් පෝය පසළොස්වක් පෝය, අටවක් පෝය, පංචමී දිනේ නැමැති පංචමී පෝය මේ දවස්වලත්, එවාගේම ප්‍රාතිහාරී පක්ෂ කියලා වස්සාන තුන් මාසේ බැරිනම් අග මාසේ බැරිනම් එයිනොත් අඩ මාසයක් හෝ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන්ව රකිත්වා කියලා සක්දෙව් රජුරු දෙවියන් ඉදිරි කියව. එනිසා මෙන්න මේ පණිවිඩ තුළින් අපට පැහැදිලි වෙනවා මේ කරන සෑම කුසලයක්ම දෙව්ලෝ තලයට ගෙනියනු ලැබෙනවා නංගන් සහිතව. එවාගේම ඒ චක්‍ර භවණෙන් දසදහසක් වලටත් මේ පින්කම් බෙදී යනවා. එතකොට එයින් බලාපොරොත්තු වෙන දෙවි දේවතාවෝ ඒ දේවත්වයට අලුත් අලුත් දෙවි දේවතාවෝ පැමිණෙනවා කියලා පිළිගැනීමේ බලාපොරොත්තුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එතෙන්දී සක්දෙව් රජුරුව මේ ගාථාව කියනවාට වඩා නික්ලේශී සීනාශ්‍රවයන් වහන්සේ නමක් කියනවා නම් ඒක සාර්ථකයි කියලා. යම්කිසේ රහතන් වහන්සේ නමක් කියනවා නම් චාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමින් පාටිහාරියේ පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවාසෙය්‍ය යෝපස්ස මාදිසෝ නරෝ කියලා රහතන් වහන්සේ නමක් කියනවා නම් මේක හරීම ගැළපෙනවා කියලා. ඒ කියන්නේ සුදුස්වක් පෝය, පසළොස්වක් පෝය, අටවක් පෝය, පංචමී පෝය,
ප්‍රාත්‍යාරේ පක්ෂ උපෝසතේ කියන මේ වස්සාන කාලේ මේ අවස්ථාවල අෂ්ටසිල් සමාදන්ව රකිනවා නම් මා වැනි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවනි කියලා කියනවා නම් මේක සාර්ථකයි කියලා. මොකද සක්දේව රජුරෝ අජරාමර වෙලා නැහැ. අවුරුදු 3,800,000 අයමත් එයින් වෙනස් වෙලා චුත වෙලා යනවා. නමු රහතන් වහන්සේ කෙනෙක් බාටපත් වුණා නම් නැත් ඉපදීමක් ජරා රෝග මරණ ආදී කිසි දුකක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් මේ කතාව කියනවා නම් වැදගත් කියන එක පහදා දුන්නා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම බොහෝම වාසනාවන්තයි. හේතුව මේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්යන් අතරේ සුගතියට යන මිනිස්යන් බොහෝම ටික දෙනයි ඉන්නේ. බොහෝම ටික දෙනයි ඉන්නේ. වැඩි දෙනෙක් ඉන්නේ සුගතියට යන අය නෙවෙයි. හේතුව සැබෑ සම්මාදිට්ඨිය හැමෝටම නැහැ. නොයෙක් විදිහේ සැප සම්පත් ඇතිව දෙවියන් වාගේ වැඩමමින් ඉන්න පුළුවන්. නමුත් ඒ සම්පත් වලින් වැඩක් නැහැ. ආයුෂ අවසානයේ යන්න වෙන්නේ සමාත පාතාල ලෝකවලට. හේතුව තිසරණයක් නැහැ, පංචශීලයක් නැහැ, කරුණා මෛත්‍රිය ආදී ගුණ නැහැ. ඔය කනවා බොනවා රහඹ කරනවා විනෝද වෙනවා පමණයි. ආසේ සමනලියන් වාගේ පිනමින් ඉඳලා අන්තිමේදී net පියා ගන්නකොට දුකට වැටෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි සෑම දිනාටම විශාල වාසනාවක් උදාපත් වී තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පතිරූපදේශ වාසයේ කුඹන්න බැවිනුයි. ශ්‍රී ලංකාව කියන්නේ පතිරූපදේශ දේශයක්. අපේ බුදුරජාන් වහන්සේ තුන් වාරයක් ලංකාවට වැඩම කළා. ලංකාවට පුදුම ආශිර්වාද කළා තියෙනවා. සාරවාඥන් වහන්සේ පිටදී වදාළ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකා බෝධින් වහන්සේ ලංකාවේ පමණයි වැඩ ඉන්නේ. බුද්ධගයාවේ බෝධින් වහන්සේ හතර වාර තුන් වාරයක්ම අපවත් වුණ දැන් හතරිනි බෝධියේ තමයි දැන් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශාකා ශ්‍රී මහා බෝධින් වහන්සේ යහතින් වැඩ ඉන්නේ. එවැගේම සාරවාඥ ශ්‍රී දේහයේ නොබින්දුණු ධාතුන් වහන්සේ සත් නාමතුලින් පස් නමක්ම ලංකාවේ වැඩ ඉන්නේ. එකේ ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ දෙනම එවැගේම දලදා වහන්සේ දෙනම එවැගේම ද්‍රෝණයක් කියන්නේ නැලෙ දෙකක්ම බුදුරැස් විහිදුවමින් වැඩෙන්නේ එකම තැන ලංකාවේ රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ. ඔය වගේම බුද්ධ ශාසනයේ මුල් බැස ගැනීමෙන් මහා පොළොව කම්පාවිතව බුදු සසුන පිහිටියේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලියවුණේ ශ්‍රී ලංකාවේ. අර්ථකථා ලියවුණේ ශ්‍රී ලංකාවේ. ටීකා ග්‍රන්ථ ලියවුණේ ශ්‍රී ලංකාවේ. ලංකාවේ තමයි සම්බුද්ධ ශාසනය ඈත කාලයේ පටන් බැබළෙමින් පැවතුනේ. එක ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ කියනවා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ පමණයි මාර්ගඵල ලබා නැත්තේ කියන තරමට ලංකාවේ ආර්යයන් වහන්සේලා සුලබව වැඩ හිටියා. උදේවරුවේ අහසෙන් ගමන් කරන ආර්යයන් වහන්සේලා නිසා වීපැදුරක් වේලා ගන්න බෑ කියනවා ගෙවල්වල මව්වරුන්ට. ඒ තරම් ආර්යයන් වහන්සේලාගේ සංචාරයේ අහසේ පැවතුනා කියන උදේවරුවේ පින්දපාත චර්යාවන්දිට වඩින වේලාව නිසා. ඔය විදිහට අපේ ලංකාවේ රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේගේ මුල්ගල් තබන උත්සවයට 96 කෝටියක් රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ලංකාවේ වැඩිහිටියේ සංඝයා ගණන් කරන්න බෑ කියනවා. එවාගේම මේ උත්සවයේ පමණක් නෙමේ ධාතු නිදානෝත්සවයේත් ඒ වගේම සිද්ධ වුණා. රජතුමාගේ අභාව මේ සිදුවෙන දවසෙත් ඔය වගේම 96 කෝටියක් තරම් මහා රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ඔය දේට ආචාර්ය සිදුවීම් වලින් ලංකා මොනතරම් භාග්‍යවන්ත රටක්ද? මොනතරම් සතුරුපද්‍රව ආවත් ලංකාවේ බුද්ධ ශාසනය අතුරු දහන් වුණේ නැහැ. කලින් කලේ යටපත් වුණේ නමුත් නැවත බුදු සසුන නිර්මලව පවතිනවා. බුරුම රටේ, තායි රට යැනි තේරවාද බෞද්ධ රටවල ලංකාවට පුදුම ගෞරවයක් දක්වන්නේ. බුරුම රටේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා කියන්නේ අපට මේ බුද්ධ ශාසනය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලැබුණේ ශ්‍රී ලංකාවේ. අර්ථකථා ටීකා ලැබුණේ ලංකාවේ. භාවනා ක්‍රම ලැබුණේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා අපි ලංකාවට බොහොම ගෞරව කරනවා කියලා. තායිලන්තෙත් එහෙමම කියනවා. මේ නිසා ලංකාවේ හැම අතකින්ම ගෞරව ආදරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියක් හා සමාන රටක් බැවින් මේ තරම් ප්‍රතිරූප දේශයක් ලෝකයේ ඇතේ කියා කියනු හැකි වෙනවා.
එනිසා එවැනිසේ ලංකාවක අපි උපන්නා. එයිනොත් ලක්ෂණ ලංකාවේ උපන්නා. ඈත කාලයේදී ඔය පිහිටි රට ආදී රටවල බොහෝ සතුරු උපද්දරව ඇති වුණත් මේ දක්ෂිණ ලංකාව ඉදිරිපත් වෙලා තමයි රට බේරගත්තේ, ශාසනය ආරක්ෂා කරගත්තේ. දුටුගැමු රජතුමා පවා පහළ වුණේ මේ දක්ෂිණ ලංකාවේ. දක්ෂිණ ලංකාවේ උපන්න වීර පුත්‍රයෝ තමයි බුද්ධ ශාසනය උදෙසා පුදුම සටන් කරලා බේරගෙන තියෙන්නේ. අදත් එහෙමයි. එනිසා ශ්‍රී ලංකාව ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ලංකාවක අපි නිකන් උපන්න නෙමෙයි. ලංකාවේ මුස්ලිම් ගෙදරක උපන්නා නම් අපට වැඩක් නැහැ. කැතලික් ගෙදරක උපන්නා නම් වැඩක් නැහැ. අන්‍යාගම්කාරක ගෙදරක උපන්නා නම් වැඩක් නැහැ. අඳගොළු බීරි උම්මත්තකව මන්ද බුද්ධි උපන්නා නම් ගන්න වැඩක් නැහැ. නමුත් අපි හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව කල්යාණ මිත්‍ර ගුරුවරුන් ඇතුව අපට මේ මනුලව දියුණුවට මඟ පෑදුනා. මේක සසරදී අපි කරගන්නා ලද දාන සීල භාවනාදී විශාල කුසලයක ඵල විපාකයක්. අපි නැවත නැවත තමයි හිතන්නේ, මතන්නේ, ප්‍රාර්ථනා කරන්නේද මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් අපේ දෙලොව දියුණුව නිවන් මාර්ග ආගන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා ඒ ප්‍රාර්ථනා තුලින් තමයි මේ දම්පින්කම් කරමින් අපි අප්‍රමාදව සුගතියට නිවනට මේ පිය නගන්නේ. ඒ අනුව සැනසෙන්නට ඕන මේ ලෝකයේ හැම දෙයක්ම පරමාර්ථ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ලක්ෂණයන්ගෙන් යුක්තයි. දැන් අපි මේ දාන වස්තු පූජා කළා, ස්වාමීන් වහන්සේලාට ආසන පූජා කළා, වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් දම්පැන් පිළිගැන්නුවා, පිරිකර භාණ්ඩ පූජා කළා. මේවා සියල්ලම අපි සලකා බානකොට පරමාර්ථ වශයෙන් නාම රූප ස්කන්ධ ආයතන ආදී මේ ධර්මතාවන් වෙනවා. මේ නාම රූප මේ දාන වස්තු සියල්ල ස්වාමින් වහන්සේලාගේ సంతාන සියල්ල, තම තමාගේ సంతාන සියල්ල ශෙනියක් ශෙනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිතර පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ වෙන ආර්ය අෂ්ටායක මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පෙරූ දාන ආදී දසපාරමී බැලින් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙනයි අජරාමර අමා මහ නිවනට පැමිණවදාලේ. ඒ සසර දුක් තරණය කළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ මේ ජීවිතේ පුරා කරන ලොකු කුඩා සෑම කුසලයක්ම පාරමී බවට පත් වේවා, බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා. අපටත් ප්‍රාර්ථනීය බෝධියකින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළ ගාම්භීර චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව අත් වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගත යුතු වෙනවා. අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පූර්ව ජාතියේක ගම්මානික කුඩා දරුවෙක් වෙලා ජීවත්ව සිටියා. මේ දරුවා තරුණ වයසේදී ගඟක් අයිනේ ඇවිදගෙන යනකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ සිවුරක් මහනවා දැක්කා. මේ පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුර පන්සුකූල චීවරයක්. ඒකට එහෙම මෙහෙන් අහුලගත්ත රෙදි තමයි එකතු කළා මේ මහගණ තියෙන්නේ. ඒකට ස්වල්පයක් මන්දි වෙලා යහා මෙහා අදිනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ මේක තව දික් වෙන්න කියලා. මේක දැක්ක මේ දරුවා කල්පනා කළා මේකට තව රෙදි මන්දි නේද කියලා. තමන් පෙරවගෙන සිටි උතුරු සළුව පූජා කළා. ස්වාමීනි මෙන්න මේකෙන් ඔය අඩුව පුරව ගන්න කියලා. ඉතින් ඒ කුසලයේ ඒ දරුවාගේ මනසේ තදින් ඇඳී බැඳී පැවතුණා. ඔය අතර මේ දරුවාගේ ආයුෂාගේ අවසානයේදී අයමත් මනුලව උපන්නා නන්දිය කියලා. මේ දරුවා උපන්නේ බ්‍රාහ්මණ වංශයේ උසස් තැනක. හැබැයි ඒ ගෙදර පොහොසත් ගෙදරක් වුණාට මේ දරුවාගේ අවුරුදු ඉස්සරේ දවසකදී මෞතුමිය දුන්න අලුත් ඇඳු. අම්මට කිව්වා, අම්මේ මේවා ගොරෝසුයි, මේවා ගොරෝසුයි, මට සිනිඳු ඇඳුමක් දෙන්න. ඉතින් ගෙදර තියෙන තාක් ඇඳුම් ගෙනත් දුන්න, ඔක්කොම ගොරෝසුයි ගොරෝසුයි කියලා නැවැත්තුවා. පස්සේ අම්මට කිව්වා, අම්මේ මම සිනිඳු ඇඳුම් හොයාගෙන එන්නම්, මට අවශ්‍යයි, මං යන්නම් වෙළඳ කණ්ඩායමක් එක්ක වෙළඳාමි කියලා වෙළඳ පිරිසකට එක්කාසු වුණා. ඒ වෙළඳ පිරිස නැව් යාත්‍රාවලින් වෙළඳාම යන පිරිසක්. ඉතින් මේ වෙළඳ පිරිසට එකතු වෙලා බොහොම නිරෝගී දරුවෙක් බැවින් බොහොම කර්මන්නේව මේ කටයුතු තුළ යෙදීගෙන
නැව නගල යනකොට අද්දාසක් ඇතුළතදී නැව් මුහුදුබත් වුණා. ඒ අතරෙත මේ දරුවා ලෑලි කෑල්ලක ආධාරයෙන් පීනන්න පටන් ගත්තා. බොහොම වීරියවන්ත දරුවෙක්. එනිසා පීනලා පීනලා වෙන කිසිම කෑමක් බීමක් නැ දින හතක්ම පීනුවා. ඔය පීනන අතරතදී අර සසරදී කළ මහා පින්කම් තිබුණා නේද? මුහුදු මණිමේ කළා දේවතා දුවට පෙනිලා ඇවිත් මේ දරුවා උස්සගත්තා මහා මුහුදෙන්. උස්සගෙන ගෙනෙල්ලා රජතුමාගේ රජ උයනේ ගල්තලාවක සතැප්පෙව්ව සතැප්පවල යන්න ගියා. දැන් දින හතක් නිරාහාරව නිසා මේ දරුවා හොදටම වැතිරීගෙන නිඳ නිඳට වැටුණා. ඔය අතර පුදුම සිද්ධියක් වුණා. ඒ රටේ රජුරුවන් කලුරිය කියලා දින හතයි. ඔටොන්න හිමි කුමාරියෙක් නැහැ. සීමලී කියලා කුමාරිකාවක් විතරයි ඉන්නේ. ඉතින් ඒ නිසා මැති ඇමතිවරු අග්‍ර පුරෝහිතතුමාට පැවරුවා, ආචාර්යයන් වහන්සේ අපට සුදුසු රාජ්‍යයේ සුදුසු පුණ්‍යවන්ත ඥානවන්ත කල්යාණ මිත්‍ර උතුමෙක් අපට සොයලා දෙන්න කියලා. ඉතින් මේ අග්‍ර පුරෝහිතතුමාගේ ශාස්ත්‍රයක් තියෙනවා පුස්සරතේ යොදා මන්ත්‍ර බලයෙන් සුදුසෙක් තෝරා ගැනීම. පුස්සරතේ කියන්නේ ඒක විශේෂ රතයක්. ඔක්කොම සුදු ආභරණ වලින් පළඳවපු සුදු අශ්වයන් යොදලා ඊළඟට මේ සුදුම සුදු සිවිකාවක් සහිත මේ යානාවක් සංවිධානය කළ කිසියම් රියදුරෙක් වාඩි කරවන්නේ නැතුව ඒ අශ්වරතේ මන්ත්‍ර ජප කළ විහිදුවනවා. ඒ අශ්වරතේ ගිහින් යම් පුජ්‍යණියක් වටේ තුන් වරක් ප්‍රදක්ෂිණා කළ නැවතුනොත් ඒ තැනැත්තා තමයි රාජ්‍යයේ සුදුසැ කියලා තෝරාගන්නේ මේ මන්ත්‍ර බලයෙන්. ඉතින් ඒ අනුව තනිත් අය වාහනවලින් පස්සෙන් යනවා. අග්‍ර පුරෝහිතතුමා පෙරමුණේ තියාගෙන මැති ඇමතිලෝ යනවා. යනකොට මේ අශ්වයන් දෙන්නා දුවන්නේ කෙලීම උයන දිහාවට. කවුරුත් කිව්වා මේ පුරුද්දටයි මේ උයන දිහාන යන්නේ, ඒ කොහොද මිනිස්සු ඉන්නේ කියලා. පුරෝහිතතුමා කිව්වනේ යන්න තැනට යන්න ආරින්ද කියලා. අන්තිමේ මේ අශ්වයෝ දෙන්න රථය ඇදගෙන ගිහින් අර ගල්තලාවේ සතපී සතපී ඉන්න නන්දිය කුමාරයා වටේ තුන් වාරයක් ප්‍රදක්ෂිණා කළා නැවතුණා. පසුව මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා ගිහින් මේ නිදාගෙන ඉන්න දරුවාගේ තරුණ දරුවාගේ දෙපය බැලුවා. බැලුවාම එක රටකරනේ ජම්බුද්දීපේ රාජ්‍යය කරන්න තරම් මහා වාසනාවන්තයි. අන්තිමේදී හේ විසු ගෑවා. පංචතූරි වාද නාද කරනකොට නින්දෙන් අවදි වෙච්ච මේ නන්දිය කුමාරය ඇසුව මොකද කියලා. ඉවා තමුන්නාසර රාජ්‍ය ලැබෙනවා. ඇයි මේ රටේ රජුරුව නැද්ද? කලුරිය කළ දින හතයි රාජකුමාරියක් විතරයි ඉන්නේ කියලා. ඊට පස්සේ නැගිට අමාරුවෙන් හරි. පසුව මේ පුරෝහිතතුමා ශාස්ත්‍රානුකූලව මෙතුමා සුවඳ පැනින් නාවලා රාජකීය ඇඳුම් ඇඳගන්න සැලැස්සුවා. එතකොට කිව්වා මේක මට ගොරෝසුයි. මේ ගොරෝසුයි මට දෙන්නේ සිනිඳු ඇඳුම් තියනවා නම්. පස්සේ ගෙන ආපුතා රජතුමාගේ රජමාලිගා තිබිච්ච වටිනා වටිනා සළු පිළිදුන් ඔක්කොම කිව්වා මට මේවා ගොරෝසුයි මට එපා මේවා කියලා. පස්සේ මෙතුමා කිව්වා මට දෙන්න කෙන්ඩිය කියලා. කෙන්ඩිය අරගෙන නැගෙන දිසාවට සත්‍යක්‍රියාවක් කරලා පැන් ඉස්සා. කල්පවෘක්ෂ 8ක් පහළ වුණා. දකුණු දිසාවට, බටහිර දිසාවට, උතුරු දිසාවට, අනු දිසාවට ඔක්කොටම කමේ පැන් ඉස්සා. එතකොට එක එක දිශාවල කල්පවෘක්ෂ 8-8 බැගින් 64ක්ම පහළ වුණා. පසුව කිව්වා මේ රටේ කිසි කෙනෙක් රෙදි වියන්න එපා. ආභරණ විකෘති හදන්න එපා. මේවෙන් ගන්න රෙදි. මේවා දිව්‍ය මේ වස්ත්‍ර ලැබෙන්නේ කියලා. පසුව කල්පවෘක්ෂයෙන් ලැබෙන වස්ත්‍ර දරාගෙන තමයි රාජ්‍යශ්‍රීයටපත් උනේ. ඒ සීවලී කුමාරිකාම අගමෙහසේ බාටපත් කරොන් ලැබුවා. මේ දෙන්න බොහෝම පින්කම් කරමින් ඉන්න අතර, පින්කම් කියන්නේ ඉතින් බොහොම ධාර්මිකව ජීවත් වෙන අතර බොහොම සම්පල් ලැබෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ සීවලී කුමාරිකාව කිව්වා රජ බිසව කිව්වා දේවයන් වහන්සේ අපට මේ සම්පත් ඉබේ ලැබෙනවා නෙමෙයි, අපි සසරේ පින් කරලා තියෙනවා. අපි නැතත් පින්කම් කරන්න ඕනනේ. ඉතින් කොහොමද පින්කම් කරන්නේ? අපට නැහැනේ ආර්යයන් වහන්සේලා, දක්ෂිණාර්යයන් වහන්සේලා නැහැනේ. හා අපි හොයාගමු. මේ කොහොස් ලෝකේ හිස් වෙන්න බෑ කියලා එතුමිය හැපෙලා කිව්වා මම ආර්යයන් වහන්සේලා සොයාගමු. හෙට අපි 500ක් මේ දක්ෂිණාර්යයන් වහන්සේලාට දානි හදමු කියලා කතිකා කරගෙන මෙතුමිය සුවඳ මල් අරගෙන ගිහිල්ලා මතුමහන්තලාවේ ආසනයක් පනවලා නැගෙනහිර දිශාවට කොම තන්පත් කරලා නැගෙනහිර දිශාවට වැඳා. වැඳලා කිව්වා මේ නැගෙනහිර දිශාවේ ලෝක ධාතුවේ කොතනක හරි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නාසේක් නම් හෙට දාසේ අපේ දානිට අපේ මාලිගාට වඩනසේක්වා කියලා වැඳ වැඳ ආරාධනා කළා.
හැබැයි පහෝදා කවුරුත් ආවේ නැහැ. එදා හදාපු දාන වස්තු දුගී මගේ ආශ්‍රණයන්ට දන් දුන්නා. දෙවෙනි දාසේ, තුන්වෙනි දාසේ, හතරවෙනි දාසේ තොම කළා. පසුබට උනේ නැහැ. ඉතින් දකුණු දිශාවටත් ඒ වාගේ ආරාධනා කළා, එදාටත් නැහැ. බටහිර දිශාවට ආරාධනා කළා, එදාත් නැහැ. නමුත් ඔය විදිහට දාන වාර 1500ක්ම අපතේ ගියා. අපතේ ගියා වුණාට ඒකත් ඉතින් පරිත්‍යාගය කළා අසරණයන්ද. ඊළඟට හතරවෙනි දවසේදී උතුරු දිශාවට අර වගේම ආරාධනා කළා. ඒ වෙනකොට පද්මාවතී දේවීන් වහන්සේගේ දරුවන් 500 දෙනා පසේබුදු වෙලා හිටියා. උන්වහන්සේලා ගන්ධමාදන පර්වතයේ වැඩි ඉඳලා මේ ආරාධනේ දිවකණින් අහලා පසු දිනේ නිවසේට පිණ්ඩපාත වැඩියා. ඒ දාසේ මේ රජතුමාත් බිසවත් දෙපළ තමන්ගේ පිරිසත් එක්ක බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන දන්පැන් පිළිගන්නලා වැඳලා අවසර අරගෙන කිව්වා, "අනේ ස්වාමීන් වහන්සේ, අපි බොහෝම දුකසේ මේ ආර්යයන් වහන්සේලා සොයාගත්තේ. මින් ඉදිරියට ඔබ වහන්සේලා නොදක දන් නොදී අපට ජීවත් වෙන වැඩක් නැහැ. එනිසා ස්වාමීන් වහන්සේ, මේ අපේ උයන බොහෝම විවේක සුවයෙන් යුක්තයි, ජනාවාස නැහැ. අපි කුටිසෙනසුන් සක්මන් මාළු පහසුකම් සලසලා පූජා කරනවා. අපට අනුකම්පාවෙන් මේ උයනේ වැඩවාසය කරනසේකවා" කියලා ආරාධනා කළා. පසේ බුදුරයන් වහන්සේලා ආරාධනේ පිළිගත්ත මේ දෙන්නගේ සද්ධා මහිමේ නිසා. මේ දෙන්න බොහෝම ගෞරවයෙන් දිනපතාම දන්පැන් පිළිගැන්වුවා, සිව්පස් උපස්ථාන කළා. කාලයාගේ ඇවෑමෙන් රටේ කැරන්ලක් සංසිඳුවන්න රජතුමා බැහැර ගියා. විසවට කියා හිටිය අප්‍රමාදව උපස්ථාන කටයුතු සංවිධානය කරන්න කියලා. රජතුමාගේ මාසකින් දෙකකින් ආපසු ආවේ. රජතුමා යන දවසේම පසේ බුදුරයන් වහන්සේලාගේ ආවසංස්කාර අවසන් වී එකම දවසේ පිරිනිවන් පාවා දාලා රාජ මහේසිකාව බොහොම රාජ ගෞරවයෙන් යුක්තව ආදාන කටයුතු නිමවා එකම චෛත්‍ය රාජන් වහන්සේ නමක් බැන්දෙව්වා ධාතු නිධානෝත්සවය කළා. රජතුමා ආපසු එන ගමනේදී මාලිගාට පිවිසෙන් ඉස්සෙල්ලා මෙහෙම කොහොමද පසේ බුදුරයන් වහන්සේගේ තොරතුරු කියලා. සීල විස්තරාල රජුරෝ කලකිරුණා. මේ තරම් උත්තම සිල්වතුන් වහන්සේලාටත් මරණයේ නියත නම් අපවැන්නන්න කවර කතාද කියලා එතනින් මාලිගාට නොගිලා උයනටම ගියා. ගිහිලා තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ බව දැනගත් රාජ මහේසිකාවත් ගෙන් පැවිදි වුණා. රාජ්‍ය පැවරුවා සුදුස්සන්ද හොඳින් රාජ්‍ය කරන්න කියලා මේ දෙන්න හොඳින් භාවනා කළා. දෙන්නම ආයු කෙලවර බඹලව උපන්නා. නැත මනලෝ යෙපිදලා තමයි අන්තිමේදී නැත වාරයක් අර දුකෝල පණ්ඩිත පාරිකා කුමාරිකා කියලා දෙන්න වශයෙන් පහළ වෙලා අයමත් බඹලෝ ගියා. අයමත් ඇවිල්ලා තමයි පිප්පලි මානවක භද්‍රා කාපිලා නමින් ඉපදෙසිට අකමැත්තෙන් විවාහපත් වී දෙන්නම බ්‍රහ්මචාරීව ජීවත් වී අන්තිමේදී දෙන්නම පැවිදි වෙලා බුදු සසුනේදී කාශ්‍යප මහ රහතන් වහන්සේ නමින් මහා රහත් භාවයට පත් වී වදාලා භද්‍රා කාපිලානීන් වහන්සේ කාලයක් තවුස් ආරාමයක ගත කළා. මෙහි නිසස් නැති වුණාට පස්සේ මෙහි නිසස්නේ පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මේ වාගේ ජීවිත කතා තුළින් අපට පැහැදිලි වෙනවා මේ අෂ්ට පරිස්කාර පූජාවේ එහෙම නැත්නම් චීවර වස්ත්‍ර පූජාවේ තියෙන ආනිසංස මොනතරම් ආශ්චර්යද කියලා. ඒ නිසා මේ අෂ්ට පරිස්කාර පූජාව හා සසුමේ පරිස්කාර පූජා දැන් සිද්ධ කළා. ඒ වගේම පංචශීලයේ සමාදන් වුණ කෙටි බණ කතාවකට සවන් දුන්න දානමය සීලමය භාවනාමය උසස් කුසල සම්භාරයක් අත්පත් වුණා. මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසීමෙන් ඉදිරියට නිවන් මඟ පියනගන බුදු සසුන නොයසේ නොපිරිහි අඳුරු නොවි අතුරුදාන් නොවි අහසේ ගගනතලයේහි සඳහිරු මණ්ඩලමින් දිදුලමින් බැබලමින් අපරාජිත විරාජිත අරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. එවාගේම ශාසන භාරධාරී සුපේසුල ශික්ෂාකාමි සංඝ පිතෘනාසේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ආයු වර්ණ සප බල ප්‍රඥා වැඩමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගනිමින් ධ්‍යාන විඥා විපස්සනා මාර්ග ඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාවප්‍රාප්ත මව්පස පියපස සිලුවම
මව්පිය ගුරුවර බන්ධු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී ඥාතීන් එතොත්තේ සෑම දෙනාට මේ කුසල සම්භාරියත් වේවා. මේ පින් වලින් ඒ සෑම දෙනා සසර සුගතිගාමීව සුවසේ දාන ආදී දස පාරමී සපුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. එවාගේ මේ නිවසේදීන් අහසේ වැඩ ඉන්නා ඌද ශාසන ආරක්ෂක ලෝකපාල කාත්මා ආරක්ෂක ඌද සම්‍යක් දෘෂ්ටික සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමී ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර සෑම දෙනාටද එතර සිටින දරුවාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පහදවාගෙන සිදු කරගත් මේ උදාර කුසලානිසංස ධර්ම බලය මෙම නිවසතේ පිහිටි භූමියේ සිට මේ ගම අවට නගරය ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සෙත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානිසංස බලයෙන් හා බුද්ධාදී රත්නත්‍රා අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් දාන සීල භාවනාදී කුසල් පුරමින් මෙලව දියුණුව සලසා නිවන් මඟ පාරමී පුරා ගැනීමට රත්නත්‍රානුභව බලයෙන් සෑම දෙනාට නිරෝගී සුවයෙන් යුත්ව විංසත් සත්වර්ෂාදික කාල දීර්ඝාසත් වේවා. සසර ගමනේදී නිවන් දක්විනාතුරු භවයක් පාසාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ ජාති ස්මරණඥානේ සම්‍යද්ෘත්‍ය ඇතුව ප්‍රතිරූප දේශ වාසයක උත්පත්ති ලැබේවා. සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍යාබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාවේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.